ඔයාලා දැකලා ඇති සමහර වීඩියෝ එඩිටර්ස් ලා පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ටිකක් අමුතු කීබෝඩ් එකක්. මේවට අපි කියනවා එඩිටර්ස් කීබෝඩ් කියලා. මේකේ වෙන්නේ මොකක් හරි software එක ඒකේ තියෙන නිතර පාවිච්චින tools සහ functions වල shortcut මේකේ keys වලට pre-program කරලා ඒව label කරලා තියෙන එක. උදාහරණයක් විදිහට අපි Premiere Pro program එකක් ගමු. වීඩියෝ එකක් edit කරද්දී අපිට නිතරම පාවිච්චින tools සහ functions මොනවද? Video split කරන එක, cut paste කරන එක, nest කරන එක, speed එක වෙනස් කරන එක. මේ වගේ නිතරම පාවිච්චින මෙන්න මේ වගේ tools editor keyboard එකේ එක එක කීස් වලට assign කරලා තමයි තියෙන්නේ. අපිට තියෙන්නේ කෙලින්ම අදාළ කී එක press කරන්න විතරයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති shortcut එක මතක තියාගත්තා නම් ඉවරයි. එයි මේ දහස් ගණන්ක් දීලා keyboard එකක් ගන්න කියලා. ඇත්ත. හැබැයි සාමාන්‍යයෙන් keys දෙක තුනක් press කරන්න යන වෙලාවයි එක කී එකක් press කරන්න යන වෙලාවයි අතර ලොකු වෙනසක් බැලු බැලමට පේන්නේ නැති වුණාට ලොකු edit එකකදී ඒ පොඩි පොඩි වෙලාවල් එකතු වෙලා සමහර විට පැය ගාණක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට තව කෙනෙක්ට හිතන්න පුළුවන් keys දෙක තුනක් වුණ combination එකක් වෙනුවට shortcut එක වෙනස් කරනවා තනි key එකකට. එහෙම කරන්න පුළුවන් ප්‍රීමියර් ප්‍රෝ එකේ. එහෙම කරන්න පුළුවන් ඒත් අපිට කරන්න පුළුවන් සීමිත keys ටිකකට විතරයි. උදාහරණයක් විදිහට keyboard එකක් ගත්තම shift control alt tab print screen home මේ කිසිම key එකකට තනි shortcut එකක් assign කරන්න බෑ. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ප්‍රශ්න keys ගන්න මදි එක නම් හරි අපි තව keyboard එකක් ගන්නවා මේ පාවිච්චි කරන්න පුළුවන් keys ගන්න වැඩි කරගන්න. ඒ වැඩෙත් හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද අපි වෙළඳපොළේ සාමාන්‍ය keyboard දෙකක් අරගෙන plug කරොත් එහෙම OS එකටවත් එහෙම නැත්නම් පාවිච්චි කරන software එකටවත් අඳුර ගන්න බෑ මේ keyboard දෙක දෙකක් කියලා. ඔයා එක keyboard එකකින් එක shortcut එකක් set කළා අනිත් එකෙන් ඒ key එකටම තව shortcut එකක් set කරන්න ගියොත් ඔයාට කියාවි ඒක කරන්න බෑ මොකද මේ key එකට මීට කලින් shortcut එකක් දීලා තියෙන්නේ කියලා. මොකද මේ software එක දන්නේ නැහැ මේ keyboard දෙක දෙකක් කියලා. මෙන්න මේ ප්‍රශ්න උත්තර මං අර කලින් කියපු එඩිටර්ස් කීබෝඩ් වල තිබ්බා. මේ එඩිටර් කීබෝඩ් වලින් කලින් කියපු ප්‍රශ්න දෙකක් විසඳුණා. එකක් තමයි මේ කීබෝඩ් එක ප්ලග් කරාම අපි කලින් කියුවා වගේ මේන් කීබෝඩ් එකයි අනිත් කීබෝඩ් එකයි පැටලෙවෙන්නේ නැහැ. මේක සාමාන්‍ය කීබෝඩ් එකක් නෙමෙයි වෙනමම ඩිවයිස් එකක් කියලා අඳුරගන්න අපි OS එකට පුළුවන්. අනික තමයි තමන් පාවිච්චි කරන software එකේ නිතරම පාවිච්චි කරන commands එක key එකකින් මුළු සම්පූර්ණ කීබෝඩ් එකේ keys වලටම assign කරන්න chance එකක් හම්බෙනවා. කලින් වගේ සීමිත keys ප්‍රමාණයකට limit වෙලා තියෙන්නේ නැහැ. අනික තමයි මේකේ commands ටික ලස්සනට label කරලා තියෙන හින්දා කලින් වගේ shortcut මතක තියන් ඉන්න ඕනකමකුත් නැහැ. වැඩේ පිළිවෙලයි ලස්සනයි. හැබැයි මේ කීබෝඩ් වලත් පොඩි limitation වගේක් තියෙනවා. එකක් තමයි මේ කීබෝඩ් එකේ ඉන්න එක software එකකට විතරක් design කරලා. ඔයා Premiere Pro පාවිච්චි කරනවා නම් ඒකට හරියන keyboard එකක් ඔයා ගන්න. ඔයා DaVinci Resolve පාවිච්චි කරනවා නම් ඒකට හරියන keyboard එකක් ගන්න. ඔයා audio engineering කරන කෙනෙක් නම් ඔයා පාවිච්චි කරන DAW එක මොකද්ද? ඒකට හරියන keyboard එකක් ගන්න ඕන. මම වගේ ඔයත් software දෙක තුනක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ වැඩේ කරන් ටිකක් අමාරුයි. මොකද එතකොට එක එක software එකට එක එක keyboard එකක් ගන්න වෙනවා. සාමාන්‍ය මේ keyboard එකක් අඩුම Chinese එකක් ගත්තත් සාමාන්‍ය රුපියල් 15000 20000 විතර වෙනවා. ඒක නිසා ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා එහෙම keyboard දෙක තුනක් ගන්න ගියොත්. අනිත් අවස්සේ තමයි මේකේ shortcut ටික එන්නේ කලින්ම design කරලා key එකේ label කරලම. අපි හිතමු එක shortcut key එකක් තියෙනවා අපිට use වෙන්නෙම නැහැ. අපරාධ. තව shortcut එකක් තියෙනවා අපිට add කරගන්න ඕන. මොකද ඒක කරන්නත් බෑ. මොකද මේක කලින් label කරලා එන්නේ. හැබැයි ඒ වගේ අපිට කැමති custom key එකක් දාගන්න පුළුවන් advanced keyboard උත් තියෙනවා. නැත්නම් තමන් පාවිච්චි කරන software එකෙන් offer කරන shortcut විතරයි එහෙම add කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Premiere Pro එකේ මෙන්න මේ shortcut window එකට ගියොත් මේකේ තියෙන අපිට දෙන shortcut වලින් එකක් තමයි අපිට දාගන්න වෙන්නේ. අපි හිතමු අලුත්ම shortcut එකක්. එහෙම නැත්නම් shortcut ගොඩක එකතුවක්. මේකට පස්සේ මේක කරන්න. ඒකට පස්සේ මේක කරන්න. මේ clip එක reverse කරලා ඒගොම 150ක් slow කරන්න. nest කළාද. මෙන්න මේ වගේ command chain ගොඩක් එක key එකට දෙන්න හැකියාවක් මේකේ නැහැ. මොකද එහෙම කරන්න කිසිම editing program එකක් design කරලා නැහැ. ඉතින් ඔය ප්‍රශ්නෙට විසඳුමක් අරගෙන පස්සේ කාලෙක ආව keyboard වර්ගයක් macro keyboard කියලා. මේ macros කියන්නේ නිතරම භාවිතා වෙන step ගොඩක process එකක් අපි එක key එකට assign කරන එක. වෙනස් විදිහකට කිව්වොත් එහෙම අර කලින් කිව්ව editor keyboard එකේ තියෙන shortcut ගොඩක එකතුවකින් කරන වැඩක් එක key එකට power නේ. හැබැයි තවමත් මේ macro වැඩේ ගොඩක් target කරන්නේ gaming keyboards වලට. උදාහරණයක් විදිහට උඹට මතක ඇති ඉස්සර අපි ගහපු Mortal Kombat game එකේ character එක special move එකක් කරන්න keys ගොඩක් ඔබන්න ඕනේ. මතක තියන් ඉන්න ඕනේ. ඉතින් මේ macro function එක තියෙන keyboard වලට එහෙම නැත්නම් mouse වලට his button කිහිපයක් දීලා තිනවා. Taman කැමති keys ගොඩක එකතුවක් මේ තනි button එකට දෙන්න පුළුවන් විදිහට. සමහර application වල දැකලා ඇති මේ macro function එක විශේෂයෙන්ම office package එකේම නිතරම මේක පාවිච්චි කරනවා. මේක editors ලා වුණ අපිට ලොකු උදව්වක් නෙමෙයි. මොකද එහෙම කියන්න හේතුව මේ macro function එක තියෙන keyboard එකේ empty keys එන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. අනික මිලෙන් ගොඩක් අධිකයි. මිලෙන් අඩු macro keys බැලුවම ඔයාලට පේනවා ඇති ඒවැය තියෙන්නේ බොහොම පොඩි keys ප්‍රමාණයක්. ගෙදර තියෙන පරණ keyboard එකක් අරගෙන මිලෙන් අධික මේ editor keyboard එකක්. නැත්තම් එතනින් එහාට ගිහිල්ලා macro keyboard එකක් කරගන්නේ කොහොමද කියලා අපි බලමු.
හරි එහෙනම් වැඩේ පටන් ගමු. මුලින්ම අපි දෙවෙනි කීබෝඩ් එකත් කම්පියුටර් එකට ප්ලග් කරගෙන ඉමු. දැන් කීබෝඩ් දෙකක් ප්ලග් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා www.hidmacros.eu කියන වෙබ්සයිට් එකට යන්න. ඒකේ වම් අත පැත්තේ තියෙනවා ඩවුන්ලෝඩ් කියලා ටැබ් එකක්. ඒක ඔබන්න. ඒකේ තියෙනවා softwares දෙකක්. එකක් Lua Macro අනික HID Macro කියලා. මෙන්න මේ HID Macro කියන එකේ අලුත්ම version එක ඩවුන්ලෝඩ් කරගන්න. Lua Macro එකෙත් මේ කරන වැඩේම කරන්න පුළුවන්. හැබැයි ටිකක් සංකීර්ණයි. ඊට වඩා ගොඩාක් කෝඩින් කරන නොදන්න කෙනෙක්ට උනත් මේ HID Macro එකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක නිසා Lua Macro වෙනුවට HID Macro එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේක මේ විදිහට අන්සිප් කරගන්න. Tamanට ලේසි තැනකට අන්සිප් කරගන්න. මෙන්න මේ HID Macro කියන එක රයිට් ක්ලික් කරලා run as admin කියන එක දෙන්න. මොකද මේ වැඩේ කරන්න admin privilege එක අපිට ඕනේ. නිකන් ඕපන් කරොත් සමහරට error message එකක් එන්න පුළුවන්. මෙන්න මේක තමයි software එක. install කරන්න දෙයක් නැහැ, portable එකක්. වැඩ ගොඩාක් කරගන්න පුළුවන් software එකක්. මුලින්ම මේ software එක develop කරලා තියෙන්නේ editing වැඩ වලට නෙමෙයි. flight simulator කියන game එකේ virtual cockpit එකක් හදන්න. අපි දන්නවනේ plane එක cockpit එකක් කියන්නේ කොච්චර buttons තියෙනවද කියලා. ඒ වගේ game එකක් play කරනකොට players ලට පුළුවන් keyboard 10ක් විතර වටිටයි කරලා එක එක key එකට එක එක commands දෙන්න. අපි මේ concept එකම අපේ වැඩේ කරන්න පාවිච්චි කරගෙන බලමු. දැන් ඔයා keyboard දෙකෙන්ම keys press කරලා බලන්න හැම key එකකටම මොකක් කරි අංකයක් දීලා දිනව මේ software එකේ. උදාහරණයක් විදිහට අපි main keyboard එකේ C key එක press කරලා බලුවම මෙතන device කියන තැන keyboard 1 කියලා වැටෙනවා. event කියන තැන අංකයක් වැටෙනවා 67 කියලා. මේ අංකයේ ඔබන key එක අනුව වෙනස් වෙනවා. අපි B එබුවත් ඒක 66 කියලා පෙන්නනවා. මේ විදිහට අපේ හැම key එකකටම මොකක් කරි අංකයක් මෙයාලා වෙන් කරලා තිනවා. මේකම අපි දෙවෙනි keyboard එකේ C දුන්නොත් device එක විදිහට එයා අඳුරගන්නවා second keyboard එකේ 67 වෙනි key එක විදිහලා. ඒ වගේ හැම key එකකටම අංකයක් දීලා තිනවා. දැන් අපේ එක ප්‍රශ්නයක් ඉවරයි. මොකද්ද Windows වලට වෙන වෙනම අඳුරගන්න බැරි වුණ keyboards දෙක අපේ මේ software එකෙන් අඳුරගන්නවා. මේ ඔබන්නේ මේ keyboard එකෙන්, මේ ඔබන්නේ මේ keyboard එකෙන් කියලා. හරි එහෙනම් අමාරුම වැඩේ පටන් ගමු. ඊට කලින් මුලින්ම අපි launcher keys ටිකක් හදාගන්න ඕනේ. මේ launcher keys කියන්නේ හරියට start bar එක වගේ. මේ launcher keys කියන්නේ keyboard එකේ එක key එකක් එබුවම computer එකේ තියෙන මොකක් හරි software එකක් run වෙන්න තියෙන keys ටික. මුලින්ම මේක හදාගන්නේ කොහොමද කියලා බලමු. උදාහරණයක් විදිහට මම මේ උඩ තියෙන F keys ටික වෙන් කරනවා මගේ softwares ටිකට. ඔයාලට කැමති keys ටිකක් දෙන්න පුළුවන්, ඕනනම් number pad එකෙන් දෙන්න පුළුවන්, නැත්නම් වෙන තැනකින් දෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම නිකන් පෙළි වලට තියෙන්න ඕන හින්දා මේ F keys ටික දෙනවා. software එකේ new ගිහින් මේ name කියන එකට දෙමු run premier කියලා. මේ දෙන name එක මේකමයි කියලා නීතියක් නැහැ. Tamanta මතක හිටින නමක් දෙන්න. premier එක run කරන key එකක් හින්දා මම මේකට run premier කියලා දෙන්නේ. මට ඕනේ F1 key එක ගැබුවම premier එක run වෙන්න desktop එකේ නෙමෙයි කොහෙ තිබුණත්. ඒක නිසා අපි දැන් F1 key එක ඔබනවා. මෙතන වැටෙනවා අපි ඔබපු key එක. මේක යටම තියෙනවා run application කියලා එකක්. ඒක මෙන්න මේ dot 3 ඔබලා අපි premier pro එක අපේ computer එකේ තියෙන තැන දෙමු. දැන් මෙන්න මේ compile all කියන එකයි save config කියන එකයි දෙකම ඔබන්න. මතක තියාගන්න ඔයා මේක වෙනසක් කරන හැම පාරම ඒක test කරන්න කලින් මේ compile all කියන එකයි save configuration කියන එකයි දෙකම අනිවාර්යෙන් ඔබන්න. අපි තව එකක් create කරමු මේ වගේ open photoshop කියලා. ඒකට අපි දෙමු F2 key එක. ඊට පස්සේ run application ගිහලා photoshop එක දෙන්න. compile save and config දෙන්න. දැන් F1 එකයි F2 එකයි උබල බලන්න Premiere Pro එකයි Photoshop එකයි open වෙනවා ඇති. දැන් launching keys හදලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි අර කලින් කියපු software එක complex command ගොඩක් එක key එකට දාගන්නේ කියලා. හරි. දැන් අපි යමු අමාරු part එකට. අපි දැන් program කරන්න යන්නේ shortcut ගොඩක එකතුවක් එක key එකට. අපි මුලින්ම simple shortcut එකෙන් පටන් ගමු. මට පොඩි shortcut එකක් කියන්නේ හැමෝම දන්න එක. copy paste කරන එක. Ctrl C සහ Ctrl V keys දෙක සරල shortcut දෙක. අලුත් key එකක් දෙන්න, ඒකට නමක් දෙන්න. දැන් අලුත් keyboard එකේ ඔබන්න ඕනේ key එක මොකද්ද කියලා මෙතනින් පෙන්වන්න. අපි හිතමු අලුත් keyboard එකේ C අකුර ලැබුවම අපිට පරණ keyboard එකෙන් Ctrl එකයි C එකයි වදින්න ඕනේ. ඒක නිසා මෙතනට අලුත් keyboard එකෙන් C අකුර ඔබන්න. දැන් මෙන්න මේ send keyboard sequence කියන තැනට ඇවිල්ලා අපි දෙන්න ඕනේ පොඩි code එකක්. මොකද්ද අපේ original keyboard එකෙන් යවන්න ඕනේ command එක. අපිට යවන්න ඕනේ control එකයි C එක. ඒක දෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ symbol තුන පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. Shift එක කියන්නේ එකතු කිරීමේ ලකුණ. Control එක කියන්නේ මෙන්න මේ අපි කියන්නේ කාකබාධය කියලා. Alt එක කියන්නේ මෙන්න මේ percentage ලකුණ. දැන් අපිට දෙන්න ඕනේ control එකයි C එකයි නම් control එක කියන්නේ කාකබාධය ඊට පස්සේ C එක. හරිම simple. දැන් compile all දාලා save config දෙන්න. දැන් ඒ විදිහටම paste එකටත් හදන්න. අපි V එක දෙමු paste එක විදිහට. දැන් මෙතනට ඇවිල්ලා control එකයි V එකයි ගහන්න තියෙන්නේ. කලින් වගේමයි control කියන්නේ කාකබාධේ ඊට පස්සේ V එක save කරන මේක. දැන් ඔයාලට ඕන නම් ගිහිල්ලා බලන්න පුළුවන්. control C control V ගහන වෙනුවට දෙවෙනි keyboard එකේ C අකුරයි V අකුරයි ගහුවට පස්සේ අපි select කරපු clip එක copy වෙලා
පෙස්ට් වෙනවා. දැන් අපි නිකමට බලමු ෂෝට් කට් තුනක එකතුව. අර ෂෝට් කට් තුනක එකතුව මතක් කරන්නකෝ. රීඩූ කරන එක. කන්ට්‍රෝල් එකයි සී එකයි බොම අන්ඩූ වෙනවා. කන්ට්‍රෝල් එකයි ෂිෆ්ට් එකයි සෙඩ් එකයි බොම රීඩූ වෙනවා. අපි මේ රීඩූ එක හදමු. මේකත් අර විදිහම තමයි. කන්ට්‍රෝල් කියන්නේ කකපාද සිම්බල් එක. ෂිෆ්ට් කියන්නේ එකතු කිරීම ලකුණ. සෙඩ් එක මේ විදිහටම ගහන්න පුළුවන්. හරිම ලේසි. දැන් ටෙස්ට් කරලා බලන්න තියෙනවා. මේ විදිහට කීස් 10ක ෂෝට් කට් එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව එක කී එකට දාගන්න පුළුවන්. ඒක කරනකොට පටල වෙන තැන් දෙක තුනක් තියෙනවා මම කියා දෙන්නම්. අපි හිතමු ආට ෂෝට් කට් එකක් තියෙනවා. ෂිෆ්ට් එක ඔබාගෙන Z ඔබන්න ඕනේ. ඊට පස්සේ ෂිෆ්ට් එක ඔබාගෙන X ඔබන්න ඕනේ. ඊට පස්සේ ෂිෆ්ට් එක ඔබාගෙන C ඔබන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට ගහන්න එපා. මේකේ ෂිෆ්ට් එක ඔබන්නේ Z අකුරත් එක්ක විතරයි. මේ අකුරු තුනම ෂිෆ්ට් එක ඔබන් ගහන්න ඕනේ කියලා කියන්න ඕන නම් එක ක්‍රම දෙකක් තියෙනවා. එකක් මෙන්න මේ විදිහට ගහන්න ඕනේ. ඒ කියන්නේ හැම කී එකක් එක්කම ඔයා ඔබන්න ඉන්න ඕනේ. කී එක මොකද්ද කියලා මෙන්ෂන් කරන්න ඕනේ. මේක හැටියට ෂිෆ්ට් එක. එහෙම නැත්නම් පොඩි ලේසි ක්‍රමයක් තියෙනවා. වරහණක් දාලා ඔයාට ඔබන්න ඕනේ කීස් තුන දාන්න. වරහණට පිටින් ඒ තුනම ඔබන්න ඕනේ මොන කී එකක් ඔබාගෙනද කියලා මෙන්ෂන් කරන්න. එතකොට මේ වරහන් ඇතුලේ තියෙන හැම කී එකක්ම ප්‍රෙස් වෙන්නේ වරහනට පිටින් තියෙන මෙන්න මේ කී එකත් එක්ක. අනිත් කාරණේ තමයි අපිට මොන වෙලාවකදී හරි ටෙක්ස්ට් එකක් දාන්න ඕනොත් ඒක දාන්නේ මෙන්න වරහන් ඇතුලේ. උදාහරණයක් විදිහට අපි හිතමු අපිට එක කී එකක් ලැබුවට පස්සේ මොකක් හරි වචනයක් ටයිප් වෙන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට සිලෝනෝ මෙට්ල ගමුකෝ. ඒක කරන්නේ අපි ඔබන්න ඕනේ කී එක මෙන්ෂන් කරා වරහන් ඇතුලේ. අපි අපිට දාන්න ඕනේ ටෙක්ස්ට් එක දානවා. අනිත් කාරණේ තමයි අපිට එකම කී එක 3-4 වතාවක් එකලඟ ඔබන්න ඕන උනොත් ඒක ටයිප් කර කර ඉන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි T අකුර 6 වතාවක් ඔබන්න ඕනොත් එහෙම සංගල වරහන් ඇතුලේ T කියලා දාන්න ස්පේස් එකක් තියන්න. ඊට පස්සේ කී පාරක් ඒක ඔබන්න ඕනද කියලා ඉලක්කම දාන්න. මේ කෝඩ් එකෙන් කියවෙන්නේ T කියන අකුර 6 පාරක් ටයිප් වෙන්න ඕනේ කියන එක. දැන් කිනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඉලක්කම් සහ අකුරු ඇරුනම තව කීස් ගොඩක් තියෙනවානේ. මේ ටැබ් එක, කැප්ස් ලොක් එක, එතකොට ඩිලීට් කී එක, හෝම් කී එක, මේවට භාවිතා කරන්න ඕන කෝඩ්ස් මොනවද කියලා. ඒ හැම එකක්ම මෙන්න මේ help කියන ටැබ් එකේ mention කරලා තියෙනවා. දැන් මේ දෙනුම පාවිච්චි කරලා අපි ටිකක් ලොකු command chain එකක් හදමු. මේ කියන command chain එක කොච්චර දිග වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ හදන්න පුළුවන්. හැබැයි එකම එක කාරණයක් විතරයි මේකට බලපාන. ඒ command එක keyboard එකකින් විතරක් දෙන්න පුළුවන්ද කියලා. මවුස් එක පාවිච්චි නොකර. උදාහරණයක් විදිහට අපි හිතමු මේ clip එක select කරලා තියෙනවා. මේක එක කී එකක් ලැබුවම 120කින් slow කරන්න ඕනේ. ඒ වැඩේ keyboard එකෙන් විතරක් කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. අපි වෙනදට යන්නේ right click කරලා speed and duration එක. ඒක shortcut එක තමයි control එකයි R එකයි. ඒක ඔබ ගමන් මෙතන තියෙන අපිට 20 type කරන්න. ඒ tab එක එකපාරයි, දෙපාරයි, තුන්පාරයි, හතරපාරයි, පස්පාරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ enter එක ඔබ. දැක්කනේ අපි වැඩේ කරා මවුස් එක අල්ලන්නේවත් නැතුව. ඒ කියන්නේ මේ වැඩේට අපිට පුළුවන් කී එකක් assign කරන්න. මුලින්ම new යන්න. ඊට පස්සේ කැමති නමක් දෙන්න. දැන් scan ගින් අලුත් keyboard එකේ ඔබන්න ඕන කී එක press කරන්න. ඊට පස්සේ keyboard sequence කියන තැනට ආවිල් මෙන්න මේ key sequence එක දෙන්න ඕනේ. speed එක වෙනස් කරන්න control R එකයි බුයි. ඒ කියන්නේ කාකපාදයයි R එකයි. 20 type කරන්නේ වරහන් ඇතුලේ 20 ගහන්න. tab එක 6 පාරක් ඔබන්න. සංගල වරහන් ඇතුලේ tab කියලා ගහලා space එකක් තියලා 6 කියලා ඔබන්න. int එක ඔබන්නේ මෙන්න මේ ලකුණේ. කනෙක්ට් වෙන්න පුළුවන් ඇයි දැන් මේකට මවුස් එක පාවිච්චි කරන්න බැයිද කියලා. මේ වෙලාවට මවුස් එක පාවිච්චි කරනවා නම් ඒ වෙලේ පොඩ්ඩක් අමාරු වෙනවා. කරන්න බැරි කමක් නෙමෙයි පොඩි ප්‍රැක්ටිකල් ප්‍රශ්න වර්ගයක් එනවා. මේ software එකට පුළුවන් මවුස් එක යන්න ඕන තැන් උනොත් තීරණය කරන්න. ඒ කියන්නේ අපි කී එකක් දුන්නා පස්සේ මවුස් එක මෙතෙන්ට ගිහින් ඒක left hari right click hari කරලා ඊට පස්සේ ඒක මෙතෙන්ට ගිහින් ඊට පස්සේ මේක click කරන්න ඊට පස්සේ මෙතන click කරන්න මේ විදිහට අපි mouse එකෙන් කරන හැම වැඩක්ම උනත් කලින් pre-program කරලා දෙන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි mouse එක යන්න ඕන තැන කලින් අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ. පොඩ්ඩක්වත් වෙනස් වෙන්න බෑ. උදාහරණයක් විදිහට මම අර කලින් කරපු වැඩේම කරොත් mouse එක මෙතනට ගිහින් right click කරන්න කියලා දුන්නොත් අනිවාර්යයෙන්ම clip එක මෙතනම තියෙන්න ඕනේ. ඔක මෙතන තිබුණොත් එහෙම අපිට ඕන එක නෙමෙයි click වෙන්න. අපිට file menu එකට ගිහිල්ලා click කරන්න කියලා කිව්වොත් එහෙම හැම වෙලාවෙම file menu එක මෙතනම තියෙන්න ඕනේ. හැබැයි මේ වගේ වෙලා තිබ්බොත් එහෙම click කරාට හරියන්නේ නැහැ. දැන් අපිට සාමාන්‍ය functions කිසිම ප්‍රශ්නයක් නැතුව මේකෙන් assign කරන්න පුළුවන්. හැබැයි දැන් කිනෙක්ට් එක දෙන්න පුළුවන් අපි නිතර නිතර පාවිච්චි කරන effect. එහෙම නැත්නම් preset උනත් මේකෙන් දාන්න පුළුවන්ද කියලා. උදාහරණයක් විදිහට අපි එක key එකක් ලැබුවම warp stabilizer add කරන්න වගේ හදාගන්න පුළුවන්ද කියලා. පුළුවන් බැරි කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ Premiere Pro සහ ගොඩක් softwares වල effect direct shortcut දෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ shortcut panel එකට ගියොත් එමේ ඔයාලට පේනවා ඇති මේ warp stabilizer එකට කියලා වෙනම shortcut එකක් assign කරන්න දෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ මගහරව ගන්න අපිට පුළුවන් නිකන් Excalibur වගේ third party app එකක් පාවිච්චි කරන්න. Excalibur කියන්නේ Premiere Pro එකේ පාවිච්චි කරන third party app එකක්. keyboard එකෙන්
නිකන් සර්ච් කරලා ඕනම ඉෆෙක්ට් එකක් ෆන්ක්ෂන් එකක් ගන්න පුළුවන් මවුස් එක පාවිච්චි නොකර. දැන් මුළු කීබෝඩ් එකම Tamanට ඕන විදිහට කීස් assign කරගත්තට පස්සේ අපිට තව පොඩි වැඩක් කරන්න පුළුවන්. ඒ මේ කීබෝඩ් එකට හරියන ලේබල් ටික කලව ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා මොකද්ද අදාළ කී එකෙන් කරන්න කියලා. කරන්න තියෙන්නේ ඕන කීස් වල දිගපල්ල කලින් මැනගන්න. මැනගෙන Photoshop එකෙන් ඒ දිගපල්ලට හරියන canvas එකක් හදාගන්න. ඊට පස්සේ අදාළ icon එක එකට දාගන්න. පස්සේ මේ ටික එක කොලයකට දාගෙන sticker කොලයක print කරගන්න තියෙන්නේ. පස්සේ ඒ ටික කපලා ලස්සන්ට අලව ගන්න තමන්ගේ කීබෝඩ් එකේ. දැන් ඔයාලට පේනවා ඇති අපි ගාව තියෙනවා කිසිම වියදමක් නැතුව හදාගත්ත editor keyboard එකක්. කොහොම හරි අලුත් දෙයක් දැනගත්ත කියලා හිතනවා නම් subscribe කරන්න, share කරන්න, හොඳ දිනනවා නම් comment කරන්න, buy නෝ නම් buy ඉන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද feedback එක තමයි ගොඩක් වැදගත්. එහෙනම් අපි යමු.